න්න කුස්ටෙක් සොලුසන් චෑනල් එකට ගොඩක් කට්ටිය මේක මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් අද කරන්න යන්නේ. මේක මම බාටෙන්ඩර් ගැන ඉන්ස්ට්‍රෝ කරන වීඩියෝ එකක්. මම කලින් මගේ කියන්නේ වීඩියෝ සීරීස් එක පටන් ගන්න පළවෙනි වීඩියෝ එකේදී මම කරලා තියෙනවා. හැබැයි ඒ කලේ Windows 10 කම්පියුටර් එකට. මම මේක දැන් ගොඩක් Windows 7 තියෙන කම්පියුටර්ස් වල ඉන්ස්ට්‍රෝ කරන්න ගියාම ගොඩක් අය ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ සර්විස් පැක් 1 දාගන්නේ කොහොමද, .NET framework එක දාගන්නේ කොහොමද. ඉතින් දැන් අද වෙනකොට නම් Windows 7 භාවිතයෙන් අයින් කළා, අයින් වෙමින් පවතින්නේ. දැන් 2023 වෙනකොට සම්පූර්ණයෙන්ම අයින් කරනවා කියලා Microsoft එකෙන් කියලා තියෙන්නේ. ඉතින් සමහර අප්ඩේට්ස් දැන් තමයි නවත්තලා තියෙන්නේ. මම ඔයගලන්ට ගන්න තියෙන සර්විස් පැක් 1 එකයි ඊට පස්සේ .NET framework එකයි ඒ ඩවුන්ලෝඩින් ටික මේ වීඩියෝ එකේ ලින්ක් එක පහල දාලා තියෙනවා. වීඩියෝ එක ඉරනම් බලන්න කොහොමද Windows 7 වල බාටෙන්ඩර් ඉන්ස්ටෝල් කරන්නේ කියලා. හරි. අද වීඩියෝ එකෙන් කරන්නේ කොහොමද Windows 7 වල බාටෙන්ඩර් ඉන්ස්ටෝල් කරන විදිය. මේකෙදි මම මුලින්ම බාටෙන්ඩර් ඉන්ස්ටෝල් කරන්න ගියාම එන error එක පෙන්නන්නම්. බාටෙන්ඩර් මම ඩවුන්ලෝඩ් කරගන්න විදිය මම ලින්ක් එක පහල දාලා තියෙනවා. මගේ පරණ වීඩියෝ එක බලන්න. හරි, මෙන්න මේ error එක තමයි එන්නේ. ඒ කියන්නේ service pack 1 install කරලා නැහැ මේ Windows 7 version එකේ. ඊට බලමු කොහොමද Windows 7 වලට service pack 1 install කරන්න කියලා. මේ error එක මෙහෙම okay කරන්න. හරි, මේකත් ෆිනිෂ් කරන්න. මුලින්ම අපි Windows update කරන්ගෙමු. control panel එකට ගිහිල්ලා Windows update කියන tab එකට යන්න. එතන ගිහිල්ලා change setting කියන තැනට යන්න. සමහර වෙලාවට මේක never check දීලා select වෙලා තියෙන බුලෝ. මේකේ මම ගොඩක් වෙලාවට install update automatic දෙන්න. මෙතන give me recommended updates the same කියන ඒ ටික එකයි, allow all users කියන ටික එකයි select කරලා okay කළා කමන්නේ. හැබැයි ගොඩක් වෙලාවට මම download updates but let me choose to install කියන එක තමයි මම select කරන්නේ. මොකද හැම update එකක්ම install වෙන්නේ නැහැ, errors එනවා. අපිට select කළා update කරන්න පුළුවන් අපිට අවශ්‍ය දේ විතර. එතකොට අපේ data ඉතුරු කරගන්න පුළුවන් මේ ක්‍රමේ. අපි data ප්‍රශ්නයක් නැත්තම් update automatically දාන්න ප්‍රශ්නයක් නැහැ. මේකට ටිකක් වෙලා යනවා. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක මත. ඊට පස්සේ මයික් එකෙන් පියුටයි කොට රයිට් ක්ලික් කරලා හරි මම දැන් යන්නේ සර්විස් පැක් එක 1 එක ඇඩ් කරගන්න. මම මේකට registry edit එකට යනවා. start menu එකේ regedit.exe කියලා type කරලා ඒක උඩ right click කරලා run as administrator දෙන්න.
ඊට පස්සේ මේක එඩිට් කරනකොට බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ. මම මේ කියන පිළිවෙලටම යන්න. මේක යන්න HK local machine කියන folder එක ක්ලික් කරන්න. ඒ ටැබ් එකේ පහළට ගිහිල්ලා. ඒ කියන්නේ system කියන folder එක. පස්සේ control set 001 කියන folder එක ක්ලික් කරලා ඒක යන control කියන එක තැනට. හරි. ඊට පස්සේ windows කියන folder එකට යන්න. දැන් දකුණු පැත්තේ Windows කියන folder එක select කරන් ඉන්න. ඊට පස්සේ Windows කියන folder එක select කරගත්තට පස්සේ දකුණු පැත්තේ තියෙනවා CSD version කියලා එකක්. එතනට යන්න. එතන value එක hexadecimal click කරලා ඉන්න. decimal select වෙලා තිබ්බොත් එතන value එක 0 වෙලා තිබ්බොත් එතන 100ක් දාන්න. දාලා මේක okay කරන්න. දාලා post කරලා තාමත් service pack 1 එක update වෙලා නැහැ. හරි. කම්පියුටර් රීස්ටාර්ට් කරන්න. හරි, රීස්ටාර්ට් වුණාට පස්සේ ආයි Windows update එකට යන්න. පස්සේ මෙතන updates ටික ඔක්කොම දැන් ඔයාලා select වෙලා තියෙනවා පෙන්වයි. මේ ටික මෙහෙම අය accept කරලා finish කරන්න. හරි, කම්පියුටර් එක රීස්ටාර්ට් වුණාට පස්සේ ඔයගලන්ට පේන්නේ සර්විස් පැක් 1 අප්ඩේට් එක ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. හරි, දැන් බලමු අපි කොහොමද බාටෙන්ඩ වයිපරක් ඉන්ස්ටෝල් කරන්න try කරලා. මම බාටෙන්ඩ run as administrator වලම run කරනවා. හරි, මේක ඕකේ කරගන්න. දැන් service pack 1 array එක දැන් අපි හදලා තියෙන්නේ. internet connection එක තියෙනවා නම් වඩාත් හොඳයි. එතකොට මේ ඔක්කොම හැබැයි මේකට ගොඩක් වෙලා යනවා. මේ ඔක්කොම install වුණාට පස්සේ restart එකක් දාන්න කියලා අහනවා. අපි රීස්ටාර්ට් එකත් මේ දාගෙන බලමු ඊට පස්සේ මොකද කරන්න කියලා. හරි, PC එක රීස්ටාර්ට් වුණාට පස්සේ ඔන් වුණ ගමන් මෙයා ඔටෝමැටිකලි බාටෙන්ඩ එක ඕපන් වෙනවා. ඕපන් වෙලා මෙයාගේ ඉතුරු configuration ටික එයා ඔටෝමැටිකලි හදා ගන්නවා. අපිට තියෙන ඉන්ස්ටෝල් කරන්න විතරයි. මේ විදිහට
මේක සාමාන්‍යයෙන් කම්පියුටරේ පෝමස් මත තමා ඩිපෙන්ඩ් වෙන්නේ. සාමාන්‍ය Windows 10 කම්පියුටර එක ඉන්ස්ටෝල් කරනවට වඩා Windows 7 කම්පියුටර එක ඉන්ස්ටෝල් කරන ගියාම ගොඩක් වෙලා යනවා. දැන් ඊට පස්සේ දැන් ඉතින් සාමාන්‍ය පරිදි අපිට මේ ඉන්ස්ටෝල් කරන විදිය තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් අපිට මුකුත් වෙනස්කම් කරන්න දෙයක් නැහැ. PC එක normal විදිහට වැඩ කරා යන්න පුළුවන්. normal විදිහට bartender install වෙනවා. මේකට වෙලා යන එක තමයි අවුල තියෙන්නේ. හරි, installation වෙලා ඉවරයි. මම ටික එක අයින් කරගන්න බැරුණා getting started manual එකේ. දැන් ඒකත් එක්ක open වෙන්නේ. මේක ටිකක් පොඩි කම්පියුටර් එකක් ඉන්ස්ටෝල් වෙන වෙලා යනවා. මංගාව PC එකක් තිබුණේ නැහැ Windows 7 ඉන්ස්ටෝල් කර බාටන් ඉන්ස්ටෝල් කරන්න. මේ කස්ටමර් කෙනෙක්ගේ PC එකෙන් තමයි මම මේ වීඩියෝ එක දාගත්තේ. හරි, මේ තියෙන්නේ බාටෙන්ඩ මැනුවල් එක. මේක මෙහෙම බැලුවත් කමන්නේ. මේ බාටෙන්ඩ වල ගොඩක් දේවල් තියෙනවා මැනුවල් එකේ ඉගෙන ගන්න. බාටෙන්ඩ ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. අපි බලමු බාටෙන්ඩ රන් කරලා කොහොමද වැඩ කරන්න කියලා. මේක කෝට් ඩුවෝ PC එකක්. ඒකයි ඔන් වෙන්න ටිකක් වෙලා යන්නේ. මම මේ මැෂින් එකේ බාටෙන්ඩ ඉන්ස්ටෝල් කරන්න පටන් ගත්තේ දවල් 12ට විතර. දැන් වෙලාව 4:38යි. හවස. Windows update කරම තමයි ගොඩක් වෙලා ගියේ. මේ වගේ මැසේජ් එකක් ආවොත් keep current color scheme කියන එක තෝරන්න. මතකතෝ බාටෙන්ඩ අල්ට්‍රයිට් එඩිෂන් කියන එක සිලෙක්ට් කරන්න. මේ ඒර මැසේජ් එකේ සම කියන්නේ ඇවිල්ලා තියෙන්නේ කම්පියුටර් එක ගොඩක් ස්ලෝ හින්දා මේ ග්‍රැෆික්ස් එහෙම රන් කරන්න පව එක මදි හින්දා. start new ඩොකියුමන්ට් එක මම යනවා. එකපාරම මම 3-4ක් ක්ලික් කරපු හින්දා තමයි මෙහෙම Windows ගොඩක් ආවේ. එකපාරක් ක්ලික් කරලා තියන්න.